संविधानात्मक अपराध कल्ली सामाजिक समरसिंह आराज्ये मधुष लक्षित माकंदुरे मधुष अदालुयम पोलिसिय समग सिदु वेडि होमारुवकेन जीविताक्षयट पत्वुना अदालुयम मालिगावत्त पोलिस पसमे एपल्वत्त निवास संकीर्णे असलदी पोलिसिय समग सिदु वेडि होमारुवकेन मोहु जीविताक्षयट पत्वु बवयि पोलिसिय सदहन कले කොළඹ අපරාධ කොට්ටාසේ භාරේ පසුබු මාකඳුරේ මදුෂ්කෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරක් මත සිදු කළ මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හෝමාරුව සිදු වී තිබෙනවා. වැඩි හුවමාරුව සිදු වූ ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මාකන්දරේ මදුෂ්මවති පාතාල අපරාධ කර ශ්‍රී ලංකාවට එීමට පස්සේ වසර එකහමාරකම කාලයක් අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවේ භාරය වැඩලා සිටියා. පොලිස්පතිතුමා විසින් පසුගිය සතියේ මෙම අපරාධ කරුව කොළඹ අපරාධ කොට්ටාෂයට බාර දුන්නා. ඔහු විසින් ලබා දුන්නු තොරතුරු අනුව ඊයේ රාත්‍රියේ නැත්නම් අලුයම් කාලයේදී ඔහු සමග කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරී කණ්ඩායමක් මෙම ස්ථානයට ගිහිනා. ව්‍යවස්ථාවේදී මාකන්දර මදුෂ්ගේ අනුගාමික වෙන් පිරිසක් විසින් හෙරොයින් මද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම ස්ථානයේ උගමහලේ 10 වෙනි තත්ත්ව තාමරයක අද නිවසක සංවාද තබලා එය පොලිසියට ලබා දීම අදහසින් තමයි මේ ස්ථාන පොලිසිය කනවල තිබෙන්නේ. එසේ වුණත් ඉතාම උපක්‍රමික ලෙස ඔවුන් සැලසුම් කර තිබිලා තියෙනවා. මහල් නිවාසයේ තරපු පෙර නැගිටින් ඉදිරියන පොලිස් නිලධාරීන්ට සැඟවිසිලිමින් පිස්තෝල අවිවලින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. පොලිස් නිලධාරී දෙන්නෙක් මේ වෙද්දී කොළඹ ජාතික රෝහලට අතුලත් කරලා තියෙනවා. නිලධාරී කලව ප්‍රදේශයට වෙඩි වෙදිලා තියෙනවා. පොලිස් නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව සඳහා දෙවීම කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මදුෂ් නැමැතිගේ සංවිධානාත්මක අපරාධකරු ජීවිතක්ෂිර පත් කරලා තියෙනවා. ජාතික රෝහලට අතුලත් කිරීම සමගම ඒකව පලායන අවස්ථාවේදී ඔවුන් පොලිස් स्वागत මියතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 2006 වර්ෂයේ සිදු දකුණු පළාත් සභා මන්ත්‍රී ඩැනි හිට්ටැටියගේ මහතාගේ ඝාතනය ඇතුළු විවිධ අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ මාකඳුරේ මදුෂ් සැකකරු අද දින උදෑසන කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් මද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුමකට මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත රැගෙන ගොස් තිබෙනවා. එම රැගෙන යාමේදී ඇති වූ වෙඩි හෝමාරෝකදී මේ සැකකරු මිය ගිය බවටයි
කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් පවසා සිටින්නේ මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා 2019 පෙබරවාරි 5 වනදා එක්සත් අරාබියේ රාජ්‍යයේ ඩුබායිහි පැවති සාදයක් අතරතුර ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රඳවා ගනු ලැබූ මදුස් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදුස් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව 2019 මැයි මාස 5 වනදා ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා එහිදී රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව රඳවා තබාගෙන විමර්ශන සිදු කළ අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව කොළඹ අපරාධ කොට්ටාෂය වෙත බාර දෙනු ලැබුවේ පසුගිය 16 වනදායි එහිදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත පසුගිය දා කොටිකාවත් ප්‍රදේශයේදී හෙරොයින් මාත්‍රාවි කිලෝග්‍රෑම් 10ක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो गेन मुलिन्म देनकान्न मेम सीनो क्लिक करान्न